ඔගලන් දන්නවද දන්නේ නැහැ සමහර අය දන්නව ඇති 17th century වල ඒ කියන්නේ 1707 1807 Dutch කට්ටිය මේ ඉන්නකොට යාපනයට ඒගොල්ලන් ඇදුවා ලෝ එක ඒ ලෝ එක තාම තියෙනවා ඒ කියන්නේ දේශවලාමයි නීතිය කියලා කියන්නේ මේ නීතිය 1707 Dutch කට්ටියත් එක්ක එකතු වෙලා යාපනයේ හිටපු වෙල්ලාල මුදලියාර්ලා කියලා කියන්නේ ඒ අය තමයි මේ Dutch කට්ටියගේ tax collect කරන අය collect කරලා Dutch government එකට ඒ tax ටික දෙනවා ඒකට ඉතියේ ඩොලස් දෙනෙක් ඒ ඩොලස් දෙනාගේ නම් ලයිස්තුව පවා අපේ ගාව තියෙනවා ඒ ඩොලස් දෙනාත් එක්ක එකතු වෙලා තමයි මේ නීතිය දේශවලාමේ නීතිය ඇදුවේ යෆ්නා යාපනේ පටුන කියලා යෆ්නා පට්ටනම් යාල්පාන පට්ටිනම් කියන යාපනයේට ඒක ඇදුවා යාපනේ කියන්නේ ඒ දවස්වල යාපනේ පටුන කියන්නේ නොදෝන් ප්‍රොවින්ස් එක යෆ්නා මුලතිව කිල්නොච්චි බවනියා මන්නා මේ පාටම මේ දේශවලාමයි නීතිය වළංගු වෙනවා එතකොට මේ දේශවලාමයි නීතියේ sections 9ක් තියෙනවා ඒක section 8 වෙනි section එක තමයි slavery සම්බන්ධ slaves නීති අනුකූලව මේ මංගාව මේ අපි මේ ගැන පොතක් ලියන ඉඳලා යෆ්නා සිසුයිටි සෙන්ටර් එකේ අපේ ගාව මේ අපි මේව ගත්තා ලේකනාකාරයෙන් ගත්තා මේව එළියනේ ලෝ පොත්වලත් දැන්නේ මේ section 8 දැන් omitted කියලා තමයි එන්නේ දැන් නෑ මේක වළංගු නෑ නමුත් 1707 ඉඳලා 1844 anti slavery act british ගේනකන් අවුරුදු 137 අපිව නීති අනුකූලව වාල්ලු ඒ කියන්නේ slaves ලා හැටියට තියන් හිටියා මේ යාපනෙම අපි